වර්තමානයේදී සමාජය තුළ ඖෂධ පිළිබඳ වර්තමානයේ සමාජය තුළ ඖෂධ පිළිබඳ විවිධ මතවාදාන්තර ඇති වෙන නිසා සමාජය තුළ යම්කිසි චකිතයක් ඇති වෙලා තිබෙනවා රෝහල් ගත වීම පිළිබඳව අපි දන්නවා මරණ කීපයක් සිදු වුණා අනිවාර්යයෙන්ම අප ඒ ගැන රාජ්‍යයෙන් සංගමේ වශයෙන් අපගේ කනගාටු අපි ප්‍රකාශ කරනවා ඔබ දන්නවා වර්තමානයේදී රෝහල් වල वैद्य कार्य मंडली हित कार्य मंडली अति समस्त सौख्य कार्य मंडली रोगिंगे जीवित रखगेम संधा विशाल कपकिरी करण विशेष हित कार्य मंडली दड्डी उग्रताव्यक्ति हिंग हिंगताव्य पीली दड्डी उग्रताव्यक्ति नमुत्न पहासुका लबागिन केसे हो तमगे जीवित पारितर हो रोग जीवित बेरगा ओन कन कपीम वोट हितागा नमूत एवं चकितब तबागा इप अभी दंडवा समाजे औषध पीली बंद कथांद्रे मतवेट भूम रोगी रोहल फैमिलट यम किसी दिशा हितानट मत अब वर्तमान विविध मध्यहर अभी देख नमूत ओब ए पीली बांधव हित उभय रोगता प्रतिकार गट रोहल नाम ඔබ හිතන්නේ ඔබ දියවැඩියාව වෙනත් රෝග තත්ත්වයකට ඔබ මාසික රෝහල් කරා එන පුද්ගලෙක් ඔබ මාස දෙකක් එහෙම පැමිණෙන්නේ නැත්නම් ඔබේ රෝග තත්ත්වය උස්සන්න වෙලා ඔබේ ජීවිතයට බරපතල අර්බුදයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි චකිතයක් ඇති කරගන්නට එපා. නමුත් මේ මරණ ගැන අපි සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ දන්නවා යම්කිසි විදියකින් ගත්තොත් ලෝක මට්ටම සාමාන්‍යයෙන් කියනවා ඕනම ඖෂධයක් සාමාන්‍යයෙන් 3ක් 6ක් අතර ප්‍රමාණයක් අසාත්මිකතාවය නිසා කෙනෙක්ගේ ජීවිතේ බරපතල තත්ත්වයකට පත්වෙන්න පුළුවන් කියලා නියමයක් තිබෙනවා. නමුත් අපි අපේ රට ගැන බැලුවොත් එවැනි යම්කිසි ඖෂධයකින් කෙනෙක්ගේ මරණය හෝ අසාත්මිකතාවයට පත්වෙන්නේ නම් තවත් කෙනෙක් මරුමුවට පත්වෙන්නට පෙර අතව ඒ ඖෂධය ඒ ස්ථානයෙන් ඉවත් කර ඒ පිළිබඳ වහම පරීක්ෂණ පවත්වලා රෝගීගේ ජීවිතයට අවදානම් ලක්නවන්නේ යයි තහවුරු කරලා ක්‍රියාත්මක කිරීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද මරණයක් ඔස්සේ ජීවිතයක් අපිට නගා සිටවන්නට බෑ. තමාට අපිට එක රෝගියෙක් වුණාට ඒ පවුලට ඒ රෝගියා ගොඩක් වැදගත් වෙන නිසා මේ පුද්ගලකේ මරණය කියන එක අපිට අවතක්සේරු කරන්නට බෑ. නමුත් විශේෂයෙන් මේ චමෝදි කියන තරුණියගේ මරණය ගැන කතා කරොත් එතන තවත් මාධ්‍ය කතා නොකරපු කරුණක් මම කතා කරන්නට කැමතියි. ඒ තමයි ආහාර අසාත්මිකතාවය පිළිබඳ කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ තරුණිය රෝහල් ගතවන්නේ ආහාර වල තියෙන අසාත්මිකතාවයක් නිසා. ඔබ දන්නාද ලෝකේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්වා දෙන තියෙන ආකාරයට ආහාර අහිතකර ආහාර සහ අපිරිසිදු ආහාර නිසා හැම 10 දිනකෙම එක්කෙනෙක් රෝහල් ගත වීමක් සිදු වෙනවා. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර වලට ඊට ප්‍රබල ඍජු බලපෑමක් මේ ආහාර සංස්කෘතිය තුළ ගොඩනැගෙනවා. ප්‍රතිකාර බලත් ආහාර සංස්කෘතිය පිළිබඳව ගොඩනැගෙනවා. ඒ විතරක් නෙවෙයි තියෙන අවාසනාවන්ත තත්ත්වයේ ලෝපුරා ගත්තොත් සාමාන්‍යයෙන් ලක්ෂ 4මාරකට ආසන්න සංඛ්‍යාවක් ආහාර අපිරිසිදු ආහාර සහ අසාත්මිකතාවයන් නිසා ලෝපුරා මිනිසුන් මිය දෙනවා. ඒ විතරක් නෙවෙයි අවුරුදු 5කට අඩු දරුවන් 1,00,000 කහමාරක් පමණ වාර්ෂිකව මිය යනවා. ඒ කියන්නේ මේ ආහාර සංස්කෘතිය අපිරිසිදු ආහාර අයහපත් ආහාර රටාව නිසා සමාජය තුළ යහපත් සෞඛ්‍ය නිරෝගී ජීවිත මිලියන 33ක් ලෝකයට අහිමි කරලා තිබෙනවා. ඒ නිසා මේ ඖෂධ ගැන අපි ඉතාමත් දැඩි තීන්දුවක් ගත යුතු අවධියක සිටිනවා. වාගේම ආහාර සංස්කෘතිය සහ මිනිසාගේ ජීවිත පැවැත්මට බලපාන ඍජු කාරණා පිළිබඳ නියාම නිසා මේට වඩා කරුණු දිගහැරෙනවා නම් සමාජය තුළ මිනිස් ජීවිත ආරක්ෂා කර ගන්නට පුළුවන්. මොකද අපි ජීවත් වෙන රටාව තුළ පරිසරයේ ආහාර ජීවිත जीवित सकस में हेम एक बद्ध वेनवा यह बद्ध वेन कारण एक अभी लिखल गो අපේ ජීවිත koi ආකාරය හෝ අවදානමකට ආපත්‍යත්වයකට හෝ මරණය කරා ගෙන යන්නට පුළුවන්. ලෝකේ කුමන සංවර්ධනයක් තිබුණත් වැඩක් නැහැ. නිරෝගී සම්පත අපිට අහිමි නම්. ඒ නිසා අපි ප්‍රජාවගේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නන්වාලීම සඳහා මේට වඩා දැඩි අවධානයට ලක් කළ යුතුයි කියලා මම ඉල්ලා සිටිනවා. මම පුෂ්පාරම්යනි සොයිස උපලේකම් රාජසේවා එක්සත් හෙද සංගමයේ. ප්‍රශ්න කොහොම අහනද? දැන් මේ මිස් මෝ දැන් මේ සෞඛ්‍ය ගැටලුව විශාල ලෙස උඩ දූලා නැති ඉන්නේ දැන් මේ සමාජේ. දැන් ඒකත් එක්ක දැන් ඔබතුමිය ජාතික රෝහල නියෝජනය කරනවා. දැන් ජාතික රෝහලේ තත්ත්වය සහ දැන් මේ ජනතාව ඇත්තරම ලොකු බයකින් ඉන්නේ සහ මේ වෘත්තීය සමිතියට ගොඩක් චෝදනා කරනවා මේකට විසඳුම් නැහැ කියලා. එහෙම එකක් මොකක්ද වෙලා තියෙන්නේ ඇත්තටම?
අපි දන්නවා මේ සෞඛ්‍ය ශිෂ්ටාචාරය ගත්තොත් විවිධාකාර ප්‍රශ්නවලදී ඕන් නිසි උත්තර සොයා ගනිමින් තිබෙනවා මෙවැනි ප්‍රශ්නයේදී මම දැක්ක ඕන් යම්කිසි කණ්ඩායමක් යොමු කරලා මේ ප්‍රශ්නෙට හේතුව බලන්න තීන්දුව తీරන අරගෙන තියෙන බව පෙන්눔 වෙනවා නමුත් අපි තවත් මරණයක් කරා නොයන්නට අපි කඩිනම් තීන්දුව తీරන ලබා ගැනීම තමයි මෙවැනි අවස්ථාවේදී ඉතාමත් වැදගත් වන්නේ ඒ නිසා කෙසේ වුණත් කෙනෙක්ගේ මරණයෙන් අපිට ජීවිතයක් ඔසවන්න බැරි නිසා අපි මේ මරණයට තවත් මරණයක් ඇති නොවන්නට කටයුතු ක්‍රියාත්මක කිරීමයි වැදගත්. පත් කළා තියෙන කමිටුව සම්බන්ධව ඔබතුමියලා මොකද හිතන්නේ දැන් මේ සාධාරණ ඉෂ්ට වෙනවද ජනතාවට මොකද්ද මේ ගැන කියන්නේ? පත් වෙලා තියෙන කමිටුව සාධාරණත්වයට ඉෂ්ට කළ යුතුයි. මොකද අපි සෞඛ්‍ය ශිෂ්ටාචාරය ආපස්සට හැරිලා බැලුවොත් අපේ රට විවිධාකාර අවස්ථාවලදී ආපදාවලදී සහ අතිශාස්ත්‍ය කළමනාකරණයේදී මුහුණ දීලා තියෙන ආකාරයේදී ජනතාවගේ පැත්තෙන් කටයුතු තීන්දුව తీරන ක්‍රියාත්මක වෙලා තිබෙනවා. නමුත් අපි විශ්වාස කරනවා මේ කණ්ඩායම මගින් ජනතාවගේ පැත්තෙන් සුබ සිද්ධියට කරුණු ඉදිරිපත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.